අයිබෝන් සුබ දසනක්. නිරෝගී පැහැපත් බව කියන්නේ සම නිරෝගී කරමින් පෝෂණය කරමින් ලබා දෙන පැහැයට. ඉතින් නිරෝගී පැහැපත් බව කියූ සැනින් අපි දන්නවා ඔබට මතක් වෙන්නේ නයු හර්බ්ස් කියලා. හැබැයි නයු හර්බ්ස් තියෙන්නේ ඔබට නිරෝගී පැහැයක් ලබා දෙන පමණක් නොවේ. ඔබේ හිසකෙස් සඳහාත් බොහොම වටින කියන නිෂ්පාදන රැසක් මේ නයු හර්බ්ස් නිෂ්පාදන පෙළතුළ තියෙනවා. අපි සූදානම් අද දවසේ ඒ ගැනත් කතා බහ කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අද අපි තක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ රූපලාවන් ශිල්පිනී ජැකි අපොන්ස සුපුරුදු රූපලාවන් ශිල්පිනිය. අයිබෝන් සුබදසන. ජැකි, දැන් අර මම මුලින් කිව්වා වගේ අපි ටිකක් දැන් නයු හර්බ්ස් ගැන නිරන්තරයෙන්ම කතා කරන්නේ මේ බ්ලීචින් ආසාදන ගැන. නමුත් මං හිතුවා අද දවසේ පොඩ්ඩක් මේ නයු හර්බ්ස් හෙයා ඔයිල් එක ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් අපි හෙයා ඔයිල් එකක් භාවිත කරන්න ඕනේ කොහොමද, සහ හෙයා ඔයිල් කියන දේ අනිවාර්යයිද අපේ හිස කෙස් වලට? ඔව්, ඇත්තටම සින්දු ගොඩක් අය මේ තෙල් දාන්න කැමති නැහැ. තෙල් දැම්මම ලෙඩ පාටයි කියනවා, ගමනක් යන්න බෑ, ඒ වගේ කතා නිසා. එහෙම නැත්තම් තෙල් මූණට බේරිලා එනවා, ඒ හින්දා තෙල් දාන්නේ නැහැ. ගොඩක් අය තෙල් දාන්නේ හිස කෙස් වලට, එහෙම නැත්නම් මේ අග්ගිස් වලට. අග්ගිස් පැලුනම වේලු වියලි වුනාම තෙල් ගන්නවා. ඇත්තටම තෙල් දාන්න ඕනේ හිස් කබලට. හිස් කබලට දාන හේතුව තමයි හිස් කබලෙන් ඇතුලේ තමයි තියෙන්නේ කෙස් ගහේ මුල. ඉතින් කෙස් ගහේ මුල තමයි පෝෂණය විය යුත්තේ. කෙස් ගහ නෙමෙයි, මුල පෝෂණය වුණාම ඒ මුලෙන් උරා ගන්න සාරය තමයි කෙස් ගහ දිගේ එළියට එන්නේ. ඉතින් ඒ හින්දා තෙල් දාන්න ඕන තැන තමයි මම මේ තේරුම් කරේ. ඒ වගේම තමයි නිකම්ම නිකන් තෙලක් දානවට වඩා හොඳ පෝෂණ කොටස් එකතු කරගත්තු තෙලක් තමයි දානවා නම් දාන්න ඕනේ. ඒකයි අපි නයිව් හර්බ්ස් තෙල් ඔයිල් එක ගැන කතා කරන්නේ. ඔගොල්ලෝ නයිව් හර්බ්ස් කියලාම ඉල්ලුවොතින් ඒගොල්ලන් නයිව් හර්බ්ස් ඔයිල් එක දෙයි. ඒ ෂොප් එකකින් ෆැන්සි ෂොප් එකක් වෙන්න පුළුවන්, ෆාමසි එකක් වෙන්න පුළුවන්. එහෙම ඉල්ලුවාම හරියටම නම බලලා ගන්න නයිව් හර්බ්ස් ඔයිල්ද කියලා. කතුරු මුරුංග සාරය, ඒ වගේම ගොඩාක් සංඝටක තියෙනවා මේ ස්වභාවික දේවල් එකතු කරගත්තු. ඒක සතියට තුන් සැරයක් විතර දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දාලා පැය දෙකක්වත් ඉඳලා ඊට පස්සේ නාන්න පුළුවන් නම් හොඳයි. මොකද ගොඩක් අය පුරුදු වෙලා තිනවා මේ තෙල් දාපු ගමන් ඉක්මනට හොදලා ඉවත් කරන්න. එහෙම නෙමෙයි, පුළුවන් නම් මද රස්නේ තියෙන තුවායක් අරගෙන පොඩ්ඩක් ඔළුව වහලා තියන්න තෙල් දැම්මට පස්සේ. මොකද ඒ තියෙන රස්නෙට ඒ හැම ෆොලිකල් එකක්ම, අපි දන්නවා කෙස් ගහක මුල වැවෙන්නේ ෆොලිකල් එකක් තුළ, ඒ මල් පොච්චියක් වගේ. එතකොට ඒ ෆොලිකල් එකට ඒ තෙල් එක බැස්සම තමයි හොඳට කෙස් ගහේ මුල පෝෂණය වෙන්නේ. ඉතින් ඒක ගෙදර කරගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ සලොන් එකකට යනවනම් ඔයගොල්ලන්ගේ නයිව් හර්බ්ස් ඔයිල් එක අරගෙන ගිහිල්ලා ඒගලන්ට දෙන්න පුළුවන්, ඒක දාලා මසාජ් කරන්න කියලා. ඔව්, ඉතින් මීලඟට මම තෝරගත්තේ ජැකි අපේ පාරිභෝගිකාවක් කියපු ප්‍රශ්නයක්. ආශා සෙනවිරත්න අඟුරුවතට සිට තමයි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. අය කියනවා මගේ වයස අවුරුදු 22යි, මම කිසිම ආලේපනයක් භාවිත කළ නැහැ. නමුත් මගේ මුහුණ පුරා ගෙඩි තියෙනවා. නයිව් හර්බ්ස් වල ටී ට්‍රී ෆේස් වොෂ් එකද මම භාවිත කරන්න ඕනේ? කැප්සූල් දෙකෙන් මොකද්ද සුදුසු කියලා අහනවා. ඔව්, දැන් අධික තෙල් සහිත සමක් තිබිලා කුරුලෑ වගේ බිබිලි ඇවිල්ලා නම් ඒක අනිවාර්යයෙන්ම තෙල් සහිත සමේන කුරුලෑ විය යුතුයි. ඇය සඳහන් කළා තියෙනවා නේද සින්දු, මුකුත්ම ගාලා නැහැ කියලා. ඔව්, ඊට කලින් කිසිම ආලේපනයක්. ඔව්, ඉතින් කිසිම ආලේපනයක් ගාලා නැත්නම් අනිවාර්යයෙන්ම කුරුලෑවිය යුතුයි. මොකද මොන හරි වයිට්නින් දෙයක් ගාලා ආපු බිබිලි නම් එතකොට හැම චෙක් කරලා බලන්න ඕනේ සැබෑවෙන්ම තෙල් සහිත සමේ එන කුරුලෑද නැත්නම් බ්ලීචින් ආසාදනයක්ද කියලා. ඉතින් එහෙම නැතුව අපි කුරුලෑ කියලා ගත්තොත් ටී ට්‍රී ෆේස් වොෂ් එක, අපේ කොළපාට ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න ඕනේ. නමුත් ෆේස් වොෂ් එක පමණක් සෑහෙන්නේ නැහැ. දැන් ගොඩක් අය කුරුලෑ තියෙනකොට හිතනවා හොඳට පිරිසිදුව තියාගත්තම ඒ ඇති කියලා ෆේස් වොෂ් විතරක් දානවා. ෆේස් වොෂ් එක විතරක් සෑහෙන්නේ නැහැ, ඊට පස්සේ හැමේ සිදුරු ඇරිලා තියෙන්නේ වාතයට. ඉතින් ඒ හින්දා ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් අවශ්‍යයි. හැබැයි දෙකම තෙල් සහිත සමක් කියලා සඳහන් වෙන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් භාවිත කරන්න මතක ඇතුව ඒ තුන, ඒ කියන්නේ ෆේස් වොෂ්, ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් භාවිත කරන අතරේ නයිව් ෆෑනස් කැප්සියුල් එක ගන්න පුළුවන් නම් හොඳයි. නයිව් රෝසුත් හොඳයි. මොකද ඇතුළේ පෝෂණය වෙන්න ඕනේ, බැක්ටීරියා අයින් වෙලා ඇතුළේ පෝෂණය වෙන්න ඕනේ. නයිව් ෆෑනස්ටත් වඩා නයිව් රෝස් අරගන්න පුළුවන් නම් පළවෙනි මාස 3-4, ඊට පස්සේ නයිව් ෆෑනස් වලට යන්න පුළුවන්. මොකද කුරුලෑ බැස්සට පස්සේ ඒ බිබිලි සේරම් බැස්සට පස්සේ ඒ තියෙන පැල්ලම් යවන්න නයිව් ෆෑනස් එක ඉතාමත්ම හොඳයි. ඔව්, මේලඟට චැකි මම තෝරගත්තේ අපිට ෆේස්බුක් හරහා එවන් ලද පින්තූරයක්. මම හිතන්නේ අපිට ඡායාරූපය බලන ගමන් කතා කරන්න පුළුවන්. ඇයගේ බ්ලීචින් ආසාදනේ විහිදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට, නළල පුරා මේ ආකාරයට. ඔව්, ඇත්තටම සින්දු නළල පුරා විතරක් නෙමෙයි මුළු මූණෙමත් බිබිලි එනවා. නමුත් නළලේ තමයි ඉස්සලාම එන්න ගන්නේ චූටි කුරුලෑ නිකන් දාඩිය ගඩු වගේ. ඒ වගේම ඕගලන්ට බලන්න පුළුවන්
අත් දෙකක වෙනසක් අපිට පෙන්වන්න පුළුවන්. අපේ සලෝන් එකට ඇවිල්ලා ගත්ත රූපරාමු පෙලක්, ඒ අත් දෙකෙත් පාට වෙනස් වෙනවා. ඒ කියන්නේ පැචි තැන් තැන්වල එක එක පාට. ඉතින් ඒ දුර්වර්ණ වෙනකොට, එහෙම තැන් තැන්වල දුර්වර්ණ වෙනකොට ඒක හරීම කැතයි. ඇඳුමක්වත් ඇඳගෙන හරියට යන්න බැහැ. ඒ හින්දා මතක තියාගන්න, මූණ විතරක් නෙමෙයි මුළු ශරීරයේම හිසේ සිට පාද දක්වාම පෝෂණය වෙනවා. එක ස්කින් ටෝන් එකකට තියාගන්න පුළුවන්. ඕගලන්ට නයිෆ් යන්නස් පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, මීළඟට වස්කඩුවේ සිට වසන්ති පෙරේරා අපිට ගැටලුවක් යොමු කළා තියෙනවා. අය කියනවා, මම නයිව් හර්බ්ස් හොට්ලයින් එකට කතා කළාම කිව්වේ නයිව් ෆයනස් එක උදේටයි රෑටයි කැමති ඕනෑම වෙලාවක එක ගාන ගන්න කියලා. කෑමට පෙර සහ පසු ලෙස සඳහන් කළේ නැහැ. කැමති ඕනෑම වෙලාවක කියලායි කිව්වේ, නිවැරදිද කියලා අහනවා. ඔව්, බෙහෙත් තමයි අපිට වෛද්‍යවරයා දෙන්නේ කෑමට පෙර ගන්න නැත්නම් කෑමට පසු ගන්න කියලා. නමුත් නයිව් ෆයනස් කියන්නේ ආහාර අතිරේකයක්. කෑමක් හා සමානයි. ඉතින් කෑමක් ගන්න අපිට වෙලාවක් නැහැ. උදේ ගන්නවා නම් කෑමට පෙර හෝ පසු ඔබට කැමති වෙලාවක ගන්න. හවසත් එහෙමයි, කෑමට පෙර හෝ පසු ගන්න පුළුවන්. කිසිම බෙහෙතක් අඩංගු නැහැ. මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක්වත් අඩංගු නැහැ. ඒ වගේම තමයි අදි මාත්‍රාවල්, බයෝටීන්, ග්ලූටතයෝන්, විටමින් E, ඒ වගේ අදි මාත්‍රාවල් නැහැ. අවශ්‍ය ප්‍රමාණය අඩංගු වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයගලන්ට ඒක බෙහෙත් අඩංගු නැති සැබෑ ආහාර අතිරේකයන් නිසා උදේ සහ හවස කැමති ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඔව්, මේළඟට මැදිරිගිරියේ සිට නිරංජි දල්පදාතුව එපු ප්‍රශ්නේ තමයි මම තෝරගත්තේ. ඇ කියනවා, මගේ මුහුණ හරිම පැහැපත්, බෙල්ල සහ අත් තමයි හරිම අවපැහැ. නයිව් හර්බ්ස් බොඩි ලෝෂන් එක සුදුසුයි නේද නයිව් ෆයනස් එක සමග? ඔව්, දැන් අපි ඉස්සලා කිව්වා වගේ දැන් ගොඩාක් අය මේ මූණ ගැන නිසිඳු හිතන්නේ. ඇත්තටම මූණ ගැන විතරක් හිතලා අපි ආලේපන භාවිතා කරාම වෙන්නේ ඇඟේ වෙන කොටස්, ඒ කියන්නේ අත් දෙක, කකුල් දෙක වෙන වෙන පාටක්. ඉතින් ඒක එකම ස්කින් ටෝන් එකට නැතිකොට හරි කැතයි. මූණ විතරක් සුදුයි, අත් දෙක කළුයි, එහෙම නැත්නම් කකුල් දෙක කළුයි, එහෙම තියෙනකොට ඇඳුමක් ඇඳගෙන යනකොට තේරෙනවා මේ මූණට විතරක් සාත්තු කරලා කියලා. ඉතින් ඒ හින්දා නයිව් ෆයනස් එක ගන්න ඒ අභ්‍යන්තරව උදේට සහ රාත්‍රී කාලයට කැමති ඕනම වෙලාවක ආහාර වේලකට පෙර හෝ පසු ගන්න පුළුවන්. ඒ දෙක ගන්න අතරේ ඔබට පුළුවන් බොඩි ලෝෂන් එක භාවිතා කරන්න. මොකද බාහිර සත්කාරයක් හැටියට බොඩි ලෝෂන් එකත් අත්‍යවශ්‍ය වෙනවා. මොකද බොඩි ලෝෂන් එකෙන් ඇඟේ තියෙන දුර්වර්ණ ඉවත් වෙලා ලස්සන පැහැපත්කමක් එනවා, නිරෝගිමත් පැහැපත්කමක්. ඒ වගේම තමයි ඔයගලන්ට කියන්න ඕනේ, දැන් ඉස්සෙල්ලා ඔබ දැක්ක පින්තූරේ අත් දෙකක පාට වෙනස් දුර්වර්ණ වෙච්ච කොටස් තියෙනවා. තැන් තැන්වල එක එක කොටස් අලුහන් වගේ සමහර අයට එනවා, පුල්ලි පුල්ලි වගේ, පුස්කාල වගේ තැනින් තැන සුදු වෙලා සමහර තැන්වල කළු වෙලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනකොට මේ නයිෆ් ඇනස් එකේ තියෙන සංඝටක අපි ගත්තම අකායබෙරි, වීජම් ඔයිල්, පයින් බාක් එක්ස්ට්‍රැක්ට්, ග්ලූටතයෝන්, ඒ වගේම බීටා කැරොටින්. මේ බීටා කැරොටින් ඉතාමත්ම සුවිශේෂයි. මොකද අහිතකර හිරුකිරණත් එක්ක සටන් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. එතකොට ඒ අහිතකර හිරුකිරණත් එක්ක සටන් කරනකොට ගානට මෙලනින් මර්ධනය කරලා ලස්සන පැහැයක් ඔබට දෙනවා. එතකොට ස්කින් ටෝන් එක එකම ටෝන් එකකට එනවා. ඒ කියන්නේ මූණේ පාටයි ඇඟේ පාටයි එකම ටෝන් එකකට එනවා. නමුත් මතක තියාගන්න, ඇඟ සේදුවොත් ඔබ බොඩි ලෝෂන් එක ගන්න ඕනේ. ඒක දවල්ද රෑද කියලා නැහැ. ඇඟ සේදුවොත් බොඩි ලෝෂන් එක ගන්න. නයිෆ් ෆයනස් එක අමතක කරන්න එපා, උදේටයි රෑටයි ගන්න. ඔව්, මීළඟට පත්මිකා සෙනවිරත්න අපිට එපු ප්‍රශ්න තමයි ජැකි මම තෝරගත්තේ. අය කියනවා, නයිව් හර්බ්ස් ඩේ සහ නයිට් ආලේපන තමයි මම භාවිතා කරන්නේ. වෙනමම සන් ප්‍රොටෙක්ෂන් එකක් දාන්න ඕනේද? නයිව් ෆයනස් එක ගත්තොත් වෙනම සන් ප්‍රොටෙක්ෂන් එකක් ලැබෙනවද? මම ඉන්නේ ගොඩක් හිරුවෙලිය අධික ප්‍රදේශයක. ඔව්, වෙනම සන් ප්‍රොටෙක්ෂන් එකක් ඕනේ නැහැ. මොකද ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් වල බේස් එක ඇලෝ. ඇලෝ කියන්නේ කෝමාරිකා. කෝමාරිකා සන් ප්‍රොටෙක්ෂන් අඩංගු දෙයක්. එතකොට ඉබේම ස්වභාවිකවම සන් ප්‍රොටෙක්ෂන් එකක් ඇති වෙනවා. ඒ වගේම නයිෆ් ෆයනස් එක මම ඉස්සලා කිව්වා වගේ නයිෆ් ෆයනස් එකේ බීටා කැරොටින් තියෙනවා. බීටා කැරොටින් කියන්නේ අහිතකර හිරුකිරණත් එක්ක සටන් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ හින්දා උගලන්ට බය නැතුව ඒක ගන්නකොට අවුවේ යන්න පුළුවන්. නමුත් මතක තියාගන්න, අවුවේ යනකොට අපි කෙලින්ම ඩිරෙක්ට් සන්ලයිට් කියලා කියන්නේ අපි කෙලින්ම අවුවට ගියොත් එක නවත්තන්න ක්‍රීම් එකක් මේ ලෝකේ කවුරුත් හදලා නැහැ. කළු වෙනවා. ඉතින් ඩැමේජ් වෙන එක නවත්තන්න පුළුවන්. ඒකයි ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් වලින් කරන්නේ. ඒ වගේම නයිෆ් ෆයනස් එකෙන් කරන්නේ ඒ බීටා කැරොටින් වලින් තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක නිසා ඒ අහිතකර හිරුකිරණත් එක සටන් කරලා මේ ඩැමේජ් වෙන එක වළක්වනවා. කළු වුණත් නැවත යථා තත්වයට, යථා පාටට එනවා. ඒක මේ මාසයක් විතර ඇතුළත නැවත හිටිය පාටට ඇවිල්ලා ලස්සන ස්කින් කලර් එකක් ඇති වෙනවා.
ඔව් මීළඟට කුලියාපීටියේ සිට ගංගා සෙව්වන්දි අපිට පැනයක් යොමු කරනවා. ඇයි කියනවා අනේ මිස් නයිව් හර්බ්ස් ගාගෙන හිටියම කළු වෙනවා කියලා. මම නයිව් හර්බ්ස් ගන්න ගිය කඩේ අයියා කිව්වා. එයා මට වෙන ක්‍රීම් එකක් දුන්නා. මම ගෑවේ දවස් දෙකයි. දැන් හොඳටම ගෙඩි දාලා මූනේ. ඒක බ්ලීචින් එකක් නේද කියලා අහනවා. ඔව් දැන් වෙන මොන හරි දුන්නා නම් ඇත්තටම අපිට වග කියන්න බෑ. ඔබ නයිව් හර්බ්ස් කියලා ඉල්ලුවොත් නයිව් හර්බ්ස්ම දිය යුතුයි. නයිව් හර්බ්ස් නැතුව නිකන් ඉල්ලලා මොන හරි අරගෙන වයිට්නින් එකක් දුන්නද දන්නේ නෑ. ඒ හින්දා බිබිලි එන්න පුළුවන්. මොකද හොඳ ප්‍රමිතියකින් යුතු ක්‍රීම් එකක් ගෑවම බිබිලි එන්න විදිහක් නෑ. නයිව් හර්බ්ස් නෙමෙයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මොන ක්‍රීම් එක ගාලා අවුවේ ගියත් කළු වෙනවා. සන් ප්‍රොටෙක්ෂන් එකක් ගාලා ගියත් කළු වෙන එක නවත්තන්න බෑ. නමුත් ඩැමේජ් වෙන එක නවත්තන්න පුළුවන්. ඩැමේජ් වෙන එක නවත්තලා ටිකක් දුර්වර්ණ වුණොත් තමයි ඒක යථාතත්වයට හැරෙනවා. පහුගිය දවස්වල මම වුණත් ගොඩක් අවුවේ ගොඩක් රාජකාරී තිබුණා. අවුරුදු උත්සවල් වලට සහභාගී වුණා. ඉතින් එතකොට පොඩ්ඩක් අපේ හැම වෙනස් වෙනවා පාට. නමුත් නැවත ඒක මාසයක් විතර ඇතුළත ඒක යථාතත්වයට හැරෙනවා. නයිව් රෝස් ගන්න මම නයිව් ෆෑනස් ගන්න පටන් ගත්තා මාස 3-4ක් විතර. දැන් දිගටම ගන්නවා. අරගෙන නැවත නයිව් රෝස් වලටම හැරෙනවා. මොකද නයිව් රෝස් මම නවත්තන්න කැමති නැති කෙනෙක්. නමුත් නයිව් ෆෑනස් එකේ තියෙන ඒ ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ වගේම බීටා කැරොටින් නිසා යථාතත්වයට හැරෙනවා. ඉතින් ඒ හින්දා ඕගලන්ට තීරණය කරන්න පුළුවන්. අපිට කෝල් එකක් දුන්නොත් අපි තවත් උදව් කරන්නම් මොනවාද පාවිච්චි කරන්න ඕනේ කියලා. ස්කින් චෙක් එකටත් අමතක කරන්න එපා. අපි ඒක නොමිලේ කරන්නේ කටුබැද්දෙත් මේගමෙත් සලන්සල. ඔව් ඉතින් නයිව් හර්බ්ස් නිෂ්පාදන පිළ ගැන තවත් බොහෝ දේවල් ඔබට දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේ දුරකථන අංකයන්ට ඇමතුමක් ලබා දුන්නා. 077.10.37.95 077.10.37.96 ඒ වගේම ඔවුන්ගේ ලිපිනය ආයිෆාමයි නියුට්‍රා පුද්ගලික සමාගම මායලියේ ජයල. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ජේෂ්ඨ රූපලාවන් ශිල්පිනි ජේකියා පොන්සු. බොහොම ස්තුතියි ඔබට. නයිව් හර්බ්ස් ගැන තවත් බොහෝ දේවල් අයත් එක්ක කතා බහ කරන බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්න අපි ප්‍රාර්ථනා ඔබට ප්‍රීතිමත් දවසක්. I won.